අපි අද මෙම පාඩමේ ඉගෙන ගන්න යනවා පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය කියන්නේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 570 උපතලද පයිතගොරස් නැමැති දාර්ශනිකයා තමයි මේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ පයිතගොරස් ප්‍රමේය භාවිත කරන්නේ ත්‍රිකෝණීය ත්‍රිකෝණ සදා. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් කියන්නේ එක් කෝණයක් අංශක 90 වල අපි අංශක 90 කෝණ කියලා ත්‍රිකෝණයක් කියලා එක් කෝණයක් අංශක 90ක් කියන ත්‍රිකෝණයක් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක්. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක අපි මේ BC පාදය ආධාරක පාදය කියලා හඳුනන්න පුළුවන්. AB පාදය ලම්බෝස පාදය කියලා හඳුනන්න පුළුවන්. මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයේ දිගින් වැඩි ත්‍රිකෝණයට ඉදිරිය ඇති පාදය කර්ණයේ හඳුනන්න පුළුවන්. ඉතින් මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයේ මේ පයිතගොරස් ක්‍රමය භාවිත කරන්නේ පාද දෙකක පාද තුනේ පාද දෙකක දිග ගන්නවා නම් ඉදිරි පාදය සොයා ගැනීමට. ඉතින් මේක සඳහා මේ පාද තුන අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මේ පයිතගොරස් ක්‍රමයේ දාර්ශනිකයා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධය අපිට මෙම රූප සටහනේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. AC පාදයක උඩට පේනවා සම්ප්‍රකර්ෂය කරලා තියෙනවා. BC පාදයේ දිගට සම්ප්‍රකර්ෂය කරලා තියෙනවා. AB පාදයේ දිගට සම්ප්‍රකර්ෂය කරලා තියෙනවා. එහෙනම් සම්ප්‍රකර්ෂයේ වර්ගඵලය හොයන්න අපි AC පාදයේ ගුණ කරන්න ඕන. අපි ඒකට AC වර්ගය කියලා කියන්න පුළුවන්. මෙව සම්ප්‍රකර්ෂයේ වර්ගඵලය ගන්න AB පාදයේ දිගින් වැඩි කරන්න ඕන. අපිට ඒකට එයාගේ AB වර්ගය කියලා කියන්න පුළුවන්. BC පාදයේ වැඩි කරුවාම මේ BC පාදයේ දිගට ඇති මෙම සම්ප්‍රකර්ෂයේ වර්ගඵලය ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ AC පාදයේ දිගේ ලැබෙන මෙම සමතරෂයේ වර්ගඵලය එම ඉතුරු පාද දෙකේ වර්ගඵලවල එකතුවට සමානයි. මේක තමයි මේ පයිතගොරස් ක්‍රමයේ දාර්ශනිකයා සොයාගත්තු ක්‍රමය. ඉතින් මෙම සම්බන්ධය මේ වර්ගඵලවල සම්බන්ධය කර්ණයේ වර්ගඵලය මේ අනිත් පත්පාද දෙකේ අපිට වෙන් කරන පත්පාද දෙක කියලා මේ අනිත් පත්පාද දෙකේ වර්ගඵලවල එකතුවට අයිතිය සමාන වෙනවා. ඉතින් මෙම ක්‍රමය භාවිත කරමින් අපිට මෙම ත්‍රිකෝණීය ත්‍රිකෝණයේ ඕනෑම පාද දෙක දිග ගන්නවා නම් ඉතිරි පාදය හොයා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී මේ පයිතගොරස් සම්බන්ධය මේ ආකාරයට පෙන්නුම් කරලා තියෙනවා. AC පාදයේ දිග අපි වර්ග කරුවාම AC වර්ගය, AB පාදය වර්ග කරුවාම AB වර්ගය, එකතු කිරීම BC වර්ගය. තොර මෙතනින් මේ රූප සටහනේ පෙන්නු කරමු දෙ කර්ණයේ කියන පාදය වර්ග කරුවාම බද්ධ පාදවල වර්ගවල එකතුවට සමානයි. තවදුරටත් කියනවා මෙම ත්‍රිකෝණයේ කර්ණයේ සෑදෙන සමතරෝෂයේ වර්ගඵලය ඉතුරු පාද දෙකේ සෑදෙන සමතරෝෂවල වර්ගඵලවලට සමානයි. එකතුවට සමානයි කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් ගන්නොත් AB පාදය සිරුර 6 දිගට, BC පාදය සිරුර 8 දිගට, අපි මනර බැලුවොත් AC පාදය සිරුර 10 දිනවා. ඔයාලට පුළුවන් මෙයා මේ නිවිවලට ත්‍රිකෝණයක් අතර බලන්න. AB පාදයේ දිග 6 cm, BC පාදයේ 8 cm. අපිට මනර බැලුවොත් අනිවාර්යයෙන්ම AC පාදයේ දිග සිරුර 10ක් වෙනවා. ඉතින් අපි මෙතනින් බලමු මේ පයිතගොරස් ක්‍රමයට අනුව AC පාදයේ 10ක් 10 10 10 වර්ගය කියන්නේ 10 වරක් 10 100යි. 6 වර්ගයේ 6 දිගේ වලේ කියන්නේ 6 වරක් 30යි. 8 දිගේ වලේ 8 වර්ගය කියන්නේ 8 දිගේ මාත 44යි. දැන් බලන්න හෙදෙන අපිට පැහැදිලිව පේනවා 36 64 එකතු කරගුවම 100යි.
එහෙනම් අපිට මෙතනදී මේ කර්ණයේ වර්ගඵලයට සැල්ල කර්ණයේ පාදයේ සැල්ල වර්ගඵලයට සමාන වෙනවා. ඉතින් මෙතනදී අපි නැවත පාදයේ නියම දිග මේ වර්ග කරලා ලැබෙන දිගේ නියම දිග ලබා ගන්නවා. නැවත මෙතන මතක තබා ගත යුතුයි පැහැදිලිවම අපිට මේ සියන මේ කර්ණයේ වර්ගය වර්ගඵලයේ සියන අපි නැවත ඒ පාදයේ දිග සොයාගන්න අවස්ථාව එම 100ේ වර්ගමූලයේ තමයි කියන්නේ. 10 100 100ේ වර්ගමූලයේ 10යි. එතනදී අපි 30යි කියලා ලැබුණේ 6 වලක් 6 30යි. එහෙනම් 30යි වර්ගමූලයේ 6යි. අපිට මෙතන 64 ලැබුණේ 8 වලක් 8 4යි. එහෙනම් 64ේ වර්ගමූලය 8යි. මේ ආකාරයට පයිතගොරස් ප්‍රමේය භාවිත කරලා මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයක පාද දෙකක් ගණනගෙන ඉතිරි පාද බල ගන්නකොට අපිට මේ යන්නේ මේ අගය නැවත වර්ගමූලයේ සෙවීමේ එම ලැබෙන අගයක් කියේ වර්ගමූලයේ සෙවීමේ තමයි එම ත්‍රිකෝණ ත්‍රිකෝණයේ පාදයේ නියම දිග ලබා ගැනීමට හැකි වෙන්නේ. ඉතින් අපි මේ ආකාරයට තව ගණන් කිහිපයක් බලමු. එතකොට ඔබලාට ඉතා පැහැදිලිවම මේ ප්‍රමේය ගැන අවබෝධ කරගන්න පුළුවන්.